අයිබෝන් කියල පිළිගන්න. ඉතින් අපි චුල්ලතිස්ස ස්ථීවරයන් වහන්සේගේ කතාව ඇසුරෙන් තියෙන ධම්මපද ගාථාව අපි අහලෙමු නැවතත්. අප්පච්චේමං අවදිමං අජිනිමං අහාසිමි ඒතං උප සම්මති. ඔව්, ඇත්තටම මේ කියන්නේ මට ඉවසීම පිළිබඳ මේක කියන්නේ. වර්තමානයේ තාම ඔබට ගැළපෙනවා සහෝදර සහෝදරීනි, ඔබ අපි හැමෝටම, ඔබට විතරක් නෙවෙයි මට ඇතුළු මේ අපි හැමෝටම තාම ගැළපෙන මාතෘකාවක්, තාම වටින දෙයක් මේ කියන්නේ. මට ආක්‍රෝෂ කරේ යයි, කලේ යයිද, මට පහර දුන්නේ යයිද, මා දිනී යයිද, මා සතුටේ පහර ගත්තේ යයිද, යම් කෙනෙක් ඒ ක්‍රෝධයේ සිතේ තියාගෙන සිතේ බැඳගෙන ඉන්නවා නම් ඔවුන්ගේ වෛරය නොසන්සිදේ කියන්නේ. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන කතාව තමයි මේක කියන්නේ. නැවත මම කියන්නම් ඒකේ තේරුම. ආදරණීය දුවේ පුතේ, මට ආක්‍රෝෂ කළේද, මට පහර දුන්නේද, අරු මට ගැහුවා, අරු මට බැන්නා, අරු මට මෙහෙම කිව්වා, ඔකට කියන්න වටිනවද මෙහෙම, ඔකට දෙන්නම්කෝ මං හිටපන්කෝ, ඕකව හිරේ දානවා මං, ඕකට වෙඩි තියනවා මං, ඕකව කෑලි කරනවා, ඕකව මස් කරනවා මම, ඕකගේ හත්මුතු පරම්පරාවම නැති කරනවා. මොනේ ඉතින් එන්නේ හොයන්දා පටන් ගන්න එනවා. ඉතින් නැවත මම කියනවා, මේක හරිම වැදගත් දෙයක් ජීවිතවලට. ඉවසීම පුරුදු කරගන්නේ කොහොමද කියන එක. ඉවසන ධනා රුපු යුතියට ජය කොඩිය. සමහරු හිතන්නේ මේ ඉවසීම කියන එක මේ නිවට දෙයක් හැටියට, ඕනෑ නැති නිවට දෙයක් හැටියට තමයි සමහරු සලකන්නේ. ඇත්තට මේක එහෙම නිවට දෙයක් නෙමෙයි. ඉවසීම කියන එක ඉතාම වටින දෙයක්, ජීවිතවලට පූර්වාදර්ශයක් ගන්න දෙයක්. සමහර මිනිස්සු ඉවසීම නැති නිසා රට රටවල් අතර යුද්ධ පවා ඇති වෙන අවස්ථාවේදී ලෝක ඉතිහාසයේ ඕන තරම් අපිට දකින්න ලැබෙන සහෝදර සහෝදරයෝ. මේ ඉතින් උදාහරණ ඇති මේ ලෝකේ වෙලා තියෙන දේවල් මොන තරම් යුද්ධ හටගත්තද, හටගනිමින් පවතිනවද වර්තමානයේ මේ මොහොත වෙනකොටත් මේ මොහොතේදී, මා මේ වීඩියෝ එක ඉදිරිපත් කරන මොහොතේදී මොන තරම් මිනිස්සු ප්‍රමාණයක් ලෝකේ මැරෙනවද යුද්ධ නිසා, මොන තරම් මිනිස්සු ප්‍රමාණයක් මේ ලෝකයේ ධන හානි වෙනවද, විනාශ වෙනවද, රටවල් පිටින් අර ගාසා ස්ට්‍රිප් එකේ ඕ එක, ඔබ දන්නවද යුක්‍රේන් ඕ එක. ඉවසීම තියෙනවා නම් මේක ඇත්තට මේ ප්‍රශ්න අපිට බොහොම ලේසියෙන් නිරාකරණය කරගන්න පුළුවන්. මේ ආගම්වාදයේ සහ ආගම්වල අන්තවාදී නිසා තමයි මේ ගොඩක් මේ ලෝකේ ප්‍රශ්න ඇති වෙන්නේ සහෝදර සහෝදරි. මේක මේ ප්‍රශ්න ඇත්තම මහා භයානක දේවල්. විශාල වශයෙන් ලෝකේ සෑහෙන මේ යුද්ධය නිසා, තාක්ෂණය නිසා, දැන් ඒ මදිවට රොබෝ වෘත් තාක්ෂණයට, රොබෝ තාක්ෂණයත් දැන් AI තාක්ෂණයත් මිනිස්සු මරන්න දැන් යොදාගෙන. ඇත්තරම මට නම් කියන්නේ දෙන්නේ ලෝකේ විනාශය, මිනිසුන්ගේ විනාශය කරා මිනිසුන් යනවා කියන එක තමයි මේ ප්‍රශ්නවලින් උත්තර. මේ ප්‍රශ්නවල ඉවරයක් නැහැ සහෝදර සහෝදරී. මේ ප්‍රශ්නයක් පටන් ගත්තාම මේක ඉවරයක් නැහැ. නැවත අපි මීනින් එක බලමු මේක පොඩ්ඩක් නේද? මට ආක්‍රෝෂ කරේ යයි, මට පහර දුන්නේ යයිද, මා දිනී යයිද, මා සතු දෑ පැහැර ගත්තේ යයිද, යම් කෙනෙක් ක්‍රෝධ සිටි වෛර සිටි සිත් බඳින්නේ නම් ඔවුන්ගේ වෛරය නොසන්සිදී කියලා කියන්නේ. ඔවුන්ගේ වෛරය සංසිදෙන්නේ නැහැ. මේක ජීවිතේ තාම වටින දෙයක්. තාම වටින දෙයක්. අපි මිනිස්සු අතින් වැරදි වෙනවා. අපි ඒවට සමාව දෙන්න යම් තාක් දුරකට අපි සමාව දෙන්න අපි හිතන්න ඕනේ. රටක නීතියක් තිබිය යුතුයි. සමාව දෙන්න අපි සමාව දෙන්න මෙහෙමනේ. සමහර වෙලාවට පුද්ගලයෙක් අපි කරන්නේ වැරද්දා, මගේ වැරද්දක් නිසා වෙන්න බෑනේ. එහෙම වෙන්න පුළුවන් නේ ඕන තරම් නේද? අපි කාටද වැරදි නැත්තේ මේ ලෝකේ? හිතන්න බෑ. අපි හැමෝටම මේ ලෝකේ වැරදි තියෙනවා. හැමෝගෙම කාගේද කාටද වැරදි නැත්තේ? කාගේ ජීවිතයද වැරදි නැත්තේ? කවුද වැරදි නැත්තේ මේ ලෝකේ? හැමෝම වැරදි. යම් යම් මිනිසුන් අතින් යම් යම් දෝෂ වෙනවා. ඒක අඩු වැඩි වශයෙන් අපිට හිතන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියන්නේ
මේ අපි කරන වැරදි අනිත්‍යකා අනිත් කෙනාට කොහොමද බලපාන්නේ කියන එක මම දන්නවා. තේරුණාද? ඉතින් මේකත් මේ වෙලාවේ අපි හිතන්න ඕනේ කාරණේ. අපේ ජීවිත හදාගන්න මේවා ඉතාමත්ම වටිනවා. පුද්ගල අනුපත්තයෙන් අඩු වැඩියකින් තොරව නේද? ඒක තමයි මේ වෙලාව අපිට කියන්න තියෙන්නේ. පුද්ගල බද්ධයන් වැඩක් නැහැ. පුද්ගලයාට වැරද්ද අදාළ කරනම් පුද්ගලයාව අදාළ නැහැ. මොන වැරද්ද වැරද්දම තමයි. ජනාධිපති කරත්, රජතුමා කරත්, දෙවියෝ කරත්, පොඩි තිරිසනා කරත් වැරද්ද වැරද්දම තමයි. ඒක මේ ලෝකේ හරි සාධාරණයක් ගැත්තේ යනවා. යෝකයි අද මම ඔබට මේ ඉවසීම පිළිබඳව ඔබට මේ ගාථාව තුළින් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ, අපේ ජීවිතයට ගත හැකි ආදරය, කරුණාව, දයාව ලෝකෙට පතුරවන්න අපි කොහොමද කියන එක ගැන පොඩ්ඩක් ඔබට මතක් කරලා දෙන්න තමයි මගේ ජාතික යුතුකම, ජාතික වගකීම කියන එක ඉෂ්ට කරන්න තමයි මම මේ පොඩ්ඩක් ඇවිල්ලා මේ වීඩියෝ කරන්නේ. නැතුව ඉතින් මටත් ඉන්න පුළුවන් හොඳට වීඩියෝ කරන්න, නැතුව ඕන තරම් රැකියාව කරගෙන ඉන්න පුළුවන්. අපේ ජීවිතයේ සහෝදර සහෝදරින් අපි ජීවත් වෙනකොට මේ ලෝකෙට අපි කරපු සේවයක් තියෙන්න ඕනේ. කවද හරි අපි දේවල් මේ ලෝකෙට කරලා යන්න ඕනේ. මොකක් හෝ හොඳ දෙයක් අපි ලෝකෙට කරලා තියෙන්න ඕනේ. නැත්තම් අපි නිකම්ම මැරලා ගිහිල්ලා හරියන්නේ නැහැ. අපිටත් මේ කහනවට මේව කරනවා නෙමෙයි. අපිටත් ඉන්න නිකන් ඉන්න බැරි කමට මේවා කරනවා නෙමෙයි. අපි කවදා හරි මැරලා යනකොට ලෝකෙට පවතින දෙයක් අපි පොඩි ප්‍රමාණයකින් හරි පොඩි දායකත්වයකින් හරි අපි දායක කරලා ගියොත් අපේ අනාගත පරිපූර්ණට ඒක වටිනවා. අනාගත පරපුර අපි විනාශ වෙගෙන යන මේ දුර්මුඛ වලින් අපි බේර ගන්න මේ අපි චූටි දෙයක් හරි කළ යුතුයි. ඒක තමයි මේ ඉවසීම කියන එක. අද බලන්න ලංකාවේ වුණත් තැන් තැන් වල මිනි මරලා දාලා යනවා, වෙඩි තියලා දාලා යනවා. අමු ඒ කෙලි මිනිස්සුන් ඇවිල්ලා මේ මහා පාරේ මහ දවල් හන්දි වල ඇවිල්ලා වෙඩි තියලා දාලා යනවා. මිනිස්සුන්ට ඉවසීම කියන එක නැත්තම් තමන්ගේ ජාතිය, තමන්ගේ ආගමේ, තමන්ගේම සහෝදරයෙකුට නේද මේකම කරන්නේ අපි? ඔබ බලන්න මුස්ලිම් ජනතාව, මුස්ලිම් මිනිස්සු කොච්චර සමගිද කියලා, මිනිස්සු කොච්චර යුනයිටඩ්ද කියලා බලන්න. වෙන රටවල් ගැන නෑ, ලංකාව ගැන බලන්න ඔබ. ඕන් මොන තරම් ඉදිරියෙන් ඉන්නවද අපේ සිංහල මිනිස්සුන්ට වැඩිය කියලා ඔබ පොඩ්ඩක් බලන්න. මම මේ කියන්නේ ඇත්ත. සුළු ජාතියක මිනිස්සුන්ට අපි පැනලා වැඩක් නෑ. මුස්ලිම් මිනිස්සුන්ගෙන් අපි ආදර්ශ ඉගෙන ගන්න ඕනේ. අපේ සිංහල වුණත්, අපි බෞද්ධ වුණත්, අපි ක්‍රිස්තියානි වුණත්, අපි දෙමළ වුණත් මුස්ලිම් ජනතාවගෙන් අපිට දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒ අවංකව මේදී අපි ඉගෙන ගතියි. ඒක තමයි විය යුතු දෙය. ඕන් බලන්න, ඔබ බලන්න, ඕන් කඩේකට ගියත් මොන තරම් සමගිය කියලා. සමගිය බලය. තේනවා? ඒ සමගිය ඉවසීම. ඉවසීම කෙනෙක් ඕන්තර සබුර් කියලා අපි කියන්නේ. සබුර් කරනවා කියලා කියන්නේ පුරාණයේ සඳහන් වෙන්නේ මේ විදිහට අපි ඉවසන්න ඕනේ. ගොඩක් කරා. ඉවසීම කියන්නේ නිවට ගමක් කියලා හිතන්න එපා සහෝදර සහෝදර. ඉවසීම කියන්නේ බුද්ධිමත්කම ලක්ෂණය. ඒකයි මේ මෙච්චර මේ වීඩියෝක මෙච්චර ටිකක් මම ඇදගෙන ආවේ. එහෙමනම් බුද්ධිමත්කමේ ලක්ෂණය අපි අපේ ජීවිතවලට එකතු කරගමු. අඩුම ගානේ හිරේ විලංගු වැටෙනවත් නැතුව අපිට බේරෙන්න පුළුවන්. ඈ ලංකාවේ නම් තව බේර ගන්න පුළුවන් කවද හරි කියලා හිතන්න පුළුවන්. පිට රටක එහෙම වුණා නම් එහෙම ආයේ බෙල්ල කපලා දානවා, නැත්නම් වෙඩි තියලා දානවා, ගල් ගහලා මරනවා, මැද පෙරදි කරගෙන. ඒ නිසා අපි නිතරම ඉවසීමින් කටයුතු කළ යුතු හැම කාරණේ ගොඩක් කාරණාවලදී. ඒකින් අපට ආභරණයක්, ආයුධයක් මිසක් ඒකින් අපට නරකක් වෙන්නේ නැහැ සහෝදර සහෝදරී දුවේ පුතේ. එහෙමනම් මම ගිහින් එන්න ආයෙ කොන්න ඔබට බුදු සරණයි, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වේවා.